භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ මුලාසනයේ වැඩ සිටින කරු මුතු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම යෝගාවචර දිස්ත්‍රික්කයෙන් අවසරයි. අපි පසුගිය දවසේ ඉදිරිපත් කරගත්ත උද්දේශ විභංග සූත්‍රය, ඒ සූත්‍රයේ සඳහන් කරුණු අපි අද මේ කරගෙන යන වැඩපිළිවෙලට ආලෝකයක් කලෙලියක් වැටෙන ආකාරයට විග්‍රහ කරමින් අපි ටික දුරක් යන්න සිද්ධ වුණා. එදා සවැත් නුවර ජේතවනාරාමේදී බුදුරජාණන් වහන්සේ අද මම උද්දේශ විභංගයේ දේශනා කරමි කියලා ධර්මයට දොර විවෘත කරලා කෙටියෙන් උද්දේශ වශයෙන් දේශනා කරන්න ඉදිරි පාඨයයි අපි මාතෘකා කරගත්තේ. මේ විදිහට මාතෘකා ශීර්ෂයෙන් සංක්ෂිප්තයෙන් දේශනා කරපු මේ ධර්මය මේ ධර්ම සභාවේ හිටපු සමහරක් ස්වාමීන් වහන්සේලාට හොඳට පැහැදිලි වුණා. නමුත් බොහෝම ස්වාමීන් වහන්සේලාට අපැහැදිලි වුණා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තථාතථා භික්ඛවේ භික්ඛූප පරික්ඛේය යතයතා උපරික්ඛතෝ බහිද්ධා චස්ස විඥානේ අවික්කිත්තං අවිසතං. මේ මේ තාලයට මේ මේ ආකාරයට මානසිකාර්යය පවත්වන්ට යම් ආකාරයකට මානසිකාර්යය පැවැත්වීමෙන් ඔහුගේ විඥානය බාහිරට විසිර නොයයිද ඇදගෙන නොයාද අන්නේ විදිහට මානසිකාර්යය පවත්වන්න කියලා. ඉතින් මේ විදිහට හිතේ පිට යෑම බාහිරට යෑම නොවන ආකාරයට මානසිකාර්යය පැවැත්වීමේ ඉඟියක් මෙතනදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපුවාම ඒ ධර්මයේ අහුන් කන්දේ බහුතරයට මේක තේරෙන්නේ නැති නිසා ඒ බහුතරය මෙවැනි උද්දේශ වශයෙන් දේශනා කරපු සූත්‍රයක විභංගය විස්තරය කරන්න පුළුවන් එදා හිටපු මහා ප්‍රාඥ මහා පඬිත බ්‍රාහ්මණ ස්වාමීන් වහන්සේලා සොයා යෑම චාරිත්‍රය. ඒ අනුව මේ පිරිස මහා කච්චායන ස්වාමීන් වහන්සේ සොයාගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේට වැඳලා මතක් කරනවා බුදුරජාණන් වහන්සේ විසින් මේ උද්දේශ වශයෙන් දේශනා කරපු දේ අපට එච්චර ගැඹුරක් අර්ථයක් වැටහෙන්නේ නැහැ. ඒ නිසා අනුකම්පා කරලා මේ අර්ථය විස්තර කළ දෙන්නේ කියලා. මේ කච්චායන මහරහතන් වහන්සේ සඳහන් කරනවා මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දීම උන්වහන්සේගේ දේශනයක් විස්තර වශයෙන් මට දේශනා කරන්න කියන එක නොගැලපෙන ಜಾති වැඩක්. ඒ නිසා කරුණා කරලා බුදුරජාණන් වහන්සේගෙන් මේක විස්තර කරගන්නයි කියලා. නමුත් මේ පිරිස හැවතිලි කරන නිසා පෙරත් කරන නිසා අපි එදා සඳහන් කරපු ආකාරයට මහා කච්චායන මහරහතන් වහන්සේ විස්තර කරලා දෙනවා භාවනා මනසිකාරයේ පවත්වන අවස්ථාවේදී යෝගාවචරය නැත්නම් පූර්ණ කාලීන භාවනා කරන යෝගාවචරය මේ භාවනා මූල අරමුණක් තෝරා ගන්නවා නැත්නම් තෝරා දෙන මූල අරමුණක් සාදරයෙන් පිළි අරගෙන භාවනාව පවත්වාගෙන යනකොට මේ මූල අරමුණෙන් බාහිරට හිත යෑම නිසා නැත්නම් මූල අරමුණේ හිත සාන්තව තැන්පත් නොවීම නිසා මේ භාවනා හිතට භාවනා විඥාණයට විවිධ කෙලෙස් වැදගන්ට දොර කවුළු විවෘත වෙනවා. මේ විදිහට භාවනා හිතකට දොර විවෘත කරන කෙලෙස් සඳහා කසල සඳහා දූවිලි සඳහා අපවිත්‍ර දෑ සඳහා දොර විවෘත කරන අවස්ථාවල් තමයි
දකින්න අවස්ථාවල් නැත්නම් ඇහැට රූප ගැටෙන අවස්ථාවල් කනට ශබ්ද හමු වෙන අවස්ථාවල් නාසයට ආග්‍රහණ ලැබෙන අවස්ථාවල් දිවට රස දැනෙන අවස්ථාවල් ශරීරයට ස්පර්ශ ලැබෙන අවස්ථාවල් සහ හිතට හිතවිලි ධම්මාරම්මන ඉදිරිපත් වෙන අවස්ථාවල් ඒ නිසා යෝගාවචරය ආගේ හැසිරීම මානසිකාරයේ පැවැත්වීම සංවරයේ තියෙන්න ඕන යම් ආකාරයකටද මේ ඇසතුලින් මගේ භාවනා විඥාන හිතට භාවනා හිතට නැත්නම් විඥාණයට රාග දෝෂ ආදී කෙලෙස් වැද නොගනිත්වා කියන අදිස්ථානයේ කටයුතු වෙනවා. කනතුලින් මගේ හිතට කෙලෙස් වැද නොගනිත්වා නාසය තුලින් දිව තුලින් ශරීරය තුලින් හිතට එන හිතවිලි තුලින් මගේ හිතට කෙලෙස් ධාරාව වැදනගත්වා රාගය ద్వේෂය මෝහය කියනා වූ తত্ত্ব ඇති නොවේවා කියන ආකාරයෙන් කටයුතු කරන්න. මේ බමණින් කියනකොට භාවනා වැඩ පිළිවෙල කාලයක් යදී ඉතින මේ යෝගාවචරයේ අර්ථය පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. මේ විදිහට යම්කිසි කෙනෙක් මේ බුද්ධ අනුශාසනාව විභංග වශයෙන් තේරුම් අරගෙන විස්තර වශයෙන් තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඒ යෝගාවචරයට ප්‍රධාන වශයෙන්ම තමන් තෝරාගෙන කටයුතු කරන්නා වූ මූල කර්මස්ථානයේ හිත ඉතාමත්ම සාවධානව අවධානයේ සමීපව මනසිකාරය පවත්වන්න වෙනවා. එහෙම නොවුනොත් ඒ කියන්නේ තමන්ගේ මූල කර්මස්ථානයේ නැත්නම් ඉදිරියට ඉදිරිපත් වෙන අරමුණේ සාවධානව සමීපව මනසිකාරයේ පවත්වන්නේ නැතිනම් ඒ කියන්නේ හිත තමන්ට නොදැනුවත්වම වෙනත් අරමුණක ගැලීගෙන සිටිනවා. වෙනත් අරමුණක් විසෙයි හිත දෙකඩ වී පවතිනවා. මෙන්න මේ தත්ත්වයේ යෝගාවචරය ගණන් නොගෙන මේකට කමක් නැහැ කියලා හිතාන කටයුතු කෙරුවොත් අන්න එතනදී වැඩි කල් නොගොස් වහ වහ මේ දෙකද හිතට විසිරී ගිය හිතට පිටතට ගිය හිතට කෙලෙස් වැඩ ගන්නවා. මේ මානසිකාරයෙන් තොරව තමන් බුද්ධි විඳින තමන් රස විඳින මේ අරමුණු මතින් හිතට කෙලෙස් ධාරාව ගලහගෙන එනවා. එක්කෝ මේ මානසිකාරයෙන් තොර වූ අරමුණු මතින් රාගය චිත්තා කාන්තා පියා මනාපා ආදී විදියට බුදුරජාන් වහන්සේගේ වචන වලින් මේ දේශනාවෙම සඳහන් කරනවා නම් මේ රූපය ඉෂ්ඨය කාන්තේ ප්‍රියය මනාපය රජනීයය ආදී විදියට ඒ රූපය කෙරෙහි ලොල් වෙලා රූපේ මත්විලා කටයුතු කරනවා කියලා කියන්නේ මෙහි භාවනා මනසිකාරේ නැත්නම් භාවනා හිතේ දොර කවුළු විවෘත වෙලා ඒ නිසා ඇතුළතට කාමච්ඡන්ද කියන කෙලෙස් වැදගන්නවා. යම් ආකාරයක අප්‍රියමනාපන ද්වේෂය වැදගන්නවා. නමුත් යෝගාවචරයාගේ මානසිකාරය තාම ඒ බාහිර අරමුණට හෝ තමන්ගේ නාම ධර්ම කියන හිතවිලි පරම්පරාවට හෝ යොමු වී නැති නිසා මේ කෙලෙස් වැද ගැනීම අතෝරක් නැතුව බාධාවකින් තොරව දිගින් දිගටම සිද්ධ වෙන්න යනකොට ඒකට කියනවා හිත පිට ගියා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව එහෙම හිත පිට යන්න දෙන්න එපා. යම් අවස්ථාවක ඇසීම මාර්ගයෙන් හෝ දැකීම මාර්ගයෙන් හෝ විනයම් මාර්ගයකින් මේ විදිහට කෙලෙස් ප්‍රවාහයට ඉඳ එනවනම් ඒ කියන්නේ අරමුණ විසෙයි කැමැත්තක් අකමැත්තක් දෙක පහළ වෙලා තියෙනවනම් මේක මානසිකාරයට හසු කර ගන්න ඕන යෝගාවචරය. හසු කර ගන්න පුළුවන් වුණොත් යෝගාවචරයට දැන ගන්න පුළුවන් වෙනවා, දැක ගන්න පුළුවන් වෙනවා මේ විවෘත භාවයේ නිසා, මේ යෝගාවචරයගේ නොසලකිලිමත්කම නිසා තමන්ගේ පිවිතුරු භාවනා සම්පාණිය කෙලසෙන හැටි. ඒ විතරක් නෙවෙයි, ඒ රූපය විදිහට තමන්ගේ නාම ධර්ම විදිහට ඒ තුල ඇත්තා වූ අර සංකීර්ණ වශයෙන් ඇති චිත්තචෛතසික රූප වැඩසටහනක් දැක ගන්න පුළුවන් වෙනවා. මොකද ඒ වෙලාවේදී රාගයේ පහළ වෙමින් පවතින නිසා, රූපය දකිමින් පවතින නිසා, සද්දය අසමින් පවතින නිසා වර්තමාන වශයෙන්ම ක්‍රියාව සිදු වෙද්දී
ඒ පිළිබඳව මානසිකාරයේ යෙදුවොත් අන්න පුළුවන් වෙනවා යෝගාවචරයට හිත පිට ගියා කියන එක අත්දකගන්න. මේ අවස්ථාවේදී හිත එක්ක රාගේ වෙන්න ඇති, හිත එක්ක ද්වේෂේ වෙන්න ඇති. නමුත් යෝගාවචරයාගේ මානසිකාරයේ ඒ දෙසට යෙදුන නිසා දැක ගන්න පුළුවන් වෙනවා. මෙතනදී අවශ්‍ය වෙන්නේ අද ප්‍රකටවම භාවිතා වෙන භාවනා උපක්‍රමයේ වෙන මෙනෙහි කිරීම. මෙනෙහි කිරීම සිද්ධ වෙනවනම් යෝගාවචරයට පුළුවන් වෙනවා රූපේ රූපේ වශයෙන්, ඇහැ වශයෙන්, විඥානයේ වශයෙන් ඇතිවීමෙන් මේ රාගය ద్వේෂය ඇති වෙන හැටි. මේ රාගය ద్వේෂය ඇතිවීම නිසා රූපේ යතා වූ ඇති වී නැති වී යන ගතිය, ඇහි යතා වූ ඇති වී නැති වී යන ගතිය වැහිලා ගිහිල්ලා රූපය ස්ථිරයි දිගටම පවතිනවා සතු කරගත යුතුයි කියන මෝහය දිගේ අවිද්‍යාව දිගේ වැඩ කරන හැටි දැක ගන්න පුළුවන්. ඉතින් මේ විදියට කරන්න නම් ඒ දකින්න අවස්ථාවේදී දැකීමට හිත යෙදিলা තියෙන්න ඕනේ සාවධානව දකින්න බව මෙනෙහි වෙන්න ඕනේ. මේට බාහිරව අපි සාලකා බලන විදිහට මූල කර්මස්ථානයේ හිත යෙදී තියෙනවා නම් හොඳට සාවධානව සමීපව ඒ හිතේ බාහිර දෙයක් නැති නිසා කෙලෙස් වැඩ ගැනීමක් නැහැ කියන ආරක්ෂාව ලැබෙනවා. මේ විදිහට අපි හිත පිට යෑම කියන මේ මහා අකච්ඡායන ස්වාමීන් වහන්සේගේ අර්ථ විග්‍රහය විස්තර කරනකොට ඉදීල් මතුවලා එන තත්වයක් තමයි තේරුම් ගත යුතු තත්වයක් තමයි මේ විදිහට හිතට කෙලෙස් ප්‍රවාහය වැද නොගෙන වැද ගැනීමෙන් ආරක්ෂාව ගත කරන්න අවශ්‍ය නම් මතුවී ඇති ප්‍රකට අරමුණ කෙරෙහි මානසිකාරයේ යෙදීම සාවධාන වීම ලං වී බැලීම කියන මේ කටයුතු අවශ්‍ය වෙනවා. එහෙම නැතුව ලාමක ක්‍රමයට ඇදහිීමකින් තොරව ආවට ගියාට මානසිකාර්යය පවත්වනවා නම් කෙලෙස් ඒ අවස්ථාව අරගෙන කෙලසන. ඒ නිසා අර විදිහට සාවධාන වෙන්න නම් සමීපව මානසිකාර්යය පවත්වන්නට නම් යෝගාවචරය දැනගන්න ඕනේ මේ කටයුත්ත. එහෙම නැත්නම් මේ සාවධාන භාවය සමීප වීම කියන එක පිළිබඳව විස්තර දැනගන්න ඕනේ. මේක නිසා අපි කොහෙලා බැලුවොත් මේ වචන කීපේ වටිනාකම අපි එදා භාවනාවයි සම්බන්ධ කරගත්තේ මෙවුවා ධානාංග වශයෙන් සාකච්ඡා වෙන ධානාංග වලට ගැනෙන ලක්ෂණ වගේ. ඒ කියන්නේ මතුවෙන අරමුණට ඊටාම සමීප වෙලා සාවධාන වෙලා එහි බැස ගැනීමක් තියෙනවා. එහෙම නැතිනම් අර කියන හිත පිට ගියා කියන ඕනෙම ආධුනික යෝගාවචරයේගේ යෝගාවචර ජීවිතයේ මුල් කාලේ සිටින වැරදි රාශිය මෙන්න මේ தත්ත්ව නිසා සිද්ධ වෙනවා. හිත අවධාන භාවයේ දන්නේ නැහැ, මානසික කාර්ය පැවැත්වීම දන්නේ නැහැ, සමීප වීමේ වටිනාකම දන්නේ නැහැ. මේ නිසා හිත නිතරම පිටතට යනවා. එතකොට සාවධාන භාවයේ දන්නවනම් සමීප වීම දන්නවනම් මානසික කාර්යය දන්නවනම් ඒ යෝගාවචරය දැන හෝ නොදැන කරන්නේ ඒ ධානාංගවල වැඩිම. මේකට අපි කලිමුත් නිදර්ශන වගේක් ඉදිරිපත් කරගත්තා. ඒ නිදර්ශන මෙතනදිත් මතක් කරගත්තොත් තමන් මේ අත්දකින තමන් මේ වෙනකොට අත්දකලා තියෙන මේ ධර්මතාවයන් ඊටම ප්‍රකට කරගන්න පුළුවන්. අපි ඉදිකටක් වැනි සියුම් ආයුධයක් අරගෙන බටර් කෑල්ලක් හෝ නැත්නම් චීස් කෑල්ලක් වගේ දෙයකට ඇන්නොත් ඒක ඊටාත්ම කරදරයක් නැතුව වැද ගැනීමක් තියෙනවා, බැස ගැනීමක් තියෙනවා, විනිවිද යාමක් තියෙනවා. අපි එදා උදැසනයකට ගත්තා සම්බකු අල කෑල්ලකට හරියට එල්ලේ බලලා නියම අවශ්‍ය කරන වීර්ය යොදවලා ගැරූපකින් හෝ උලකින් ඇන්නොත් අන්න ඒක හිමීට සාවධානව දැස ගැනීමක් තියෙනවා. අන්න මේවා තමයි අරමුණක් හිතක් අතර පවතින. අරමුණ විසේ හිත සියුම් මේ අරමුණට එල්ල කරලා යදවුවොත් අරමුණෙහි හිත අන්න අර විදිහට දැස ගන්න. මේවා ධානාංග වශයෙන් සඳහන් කරනවා. මේ ධානාංග ගැන කතා කරනකොට අපි එදා සාකච්ඡාව ටිකක් මෙහෙවා ගත්තා ධ්‍යාන රටට. ධ්‍යාන කියන එක භාවනා කරන යෝගාවචරය භාවනාවේ ටිකක් ඉදිරියට යනකොට තේරුම් ගත යුතුයි, දැනගත යුතුයි.
අපි මතක් කරගත් ආකාරයට ධ්‍යාන වර්ග දෙකක් පවතිනවා. නැත්නම් මේ හිතේ සාවධාන භාව ලං වී පවතින භාව මානසිකාරයේ පැවැත්ම කියන එක ක්‍රම දෙකකට පවතිනවා. ආරම්මනෝපජ්ජාන ධානික ලක්කනෝපජ්ජානික කියලා පොත්පත්වල ආචාර්යයන් වහන්සේලා මේවා විස්තර කරනවා. ආරම්මනෝපජ්ජානික කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අහලා තියෙන විදිහට සමත ධානයේ සමත භාවනාව හිතේ සමාහිත බව එක්තැන් කිරීම අරමුණු කරගෙන කරගන්නා වූ භාවනා වැඩපිළිවෙලක්. ලක්කනෝපජ්ජානික කියලා කියන්නේ මතුවෙන ඕනම අරමුණක අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, නිවණියතා වූ තත භාවය නැත්නම් එහෙව් ගතිය දැකගනිමි, දැනගනිමි කියන අදහසෙන් හිතේ තැම්පත් කිරීම, හිත සමාහිත කිරීමට කියනවා ලක්කනෝපජ්ජානික කියලා. ඒ නිසා භාවනා කරන යෝගාවචරයා සමත භාවනාවේ හෝ වේවා විපස්සනා භාවනාවේ හෝ වේවා මුලින්ම කරන්නේ මුලින්ම කළ යුත්තේ අරමුණේ හිත සාන්තව සමීපව මානසිකාර්ය පැවැත්වීමයි. නැත්නම් සමතය ප්‍රධාන කරගෙන යන භාවනාවකුයි යෝගාවචරයා කරන්නේ. එතකොට කොහොමද මේ ලක්කනෝපජ්ජානික ආරම්මනෝපජ්ජානික වශයෙන් ඇති භාවනා දෙක යෝගාවචරය පටලවා ගන්න නැතුව වෙන්කොට හඳුනාගන්නේ? ඒක මෙහෙමයි. ආරම්මනෝපජ්ජානික කියන සමත භාවනාවේ ව්‍යායාම කරන යෝගාවචරය සම්මත අරමුණක්, බාහිර අරමුණක් විෂයෙහි නැවත නැවත හිත යොදවන. උදාහරණයකට කියනවා නම් කසින මණ්ඩලයක් හදා ගන්නවා. කසින මණ්ඩලයේ ඉදිරිපිට හොඳට පහසුවට ඉඳගෙන ඇහැට වෙහෙස නොවන තරමක දුරකින් ඉඳගෙන සම මට්ටමේ උසකින් තබාගෙන නැවත නැවතත් ඒ කසිනේ නම කියමින් කසිනේට හිත යොමු කරන්ට ව්‍යායාමයක් සමගම ක්‍රමක්‍රමයෙන් හිත කසිනේ තැම්පත් වෙනවා, දස ගන්නවා. මේකට කියනවා ආරම්මනෝපජ්ජානිකේ. සමහරට අට්ඨිකේ වෙන්න පුළුවන්, සමහරට මෛත්‍රී භාවනා වෙන්න පුළුවන්, බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්. එකම අරමුණක් සම්මත අරමුණක්, බාහිර අරමුණක්. මේට සාපේක්ෂව ලක්කනෝපජ්ජානික කියන්නේ ත්‍රිවිධ ලක්ෂණය, ත්‍රිලක්ෂණය සහ නිවන අරමුණු කරගෙන සත්‍ය ඇති කර ගැනීමේ අදහසින් සම්මත සමාහිත භාවය වගේම නැත්නම් ඒටත් වඩා ඇත්ත ඇති හැටිය දැකගැනීමේ ප්‍රඥාව පහළ වෙන විදිය භාවනාවට අපි කියනවා ලක්කනෝපජ්ජානික භාවනාව කියලා. ඒක කරනවා නම් මේ යෝගාවචරය ගන්නේ තමන්ගේම ඉඳුරන් 6ට 90 මතුවෙන අරමුණ. අපි දන්නවා මෙතන භාවනා කරන බොහෝ දෙනෙක් මේ විදිහට ලක්කනෝපජ්ජානික ක්‍රමයට විපස්සනා භාවනානුකූල භාවනා කරා. ඒ නිසා හුස්ම ජල පහළ යෑම, එහෙම නැත්නම් උදරයේ පිම්බීම හැකිලිම හෝ වේවා, මේ කියපු දෙක ප්‍රධානයි, ප්‍රසිද්ධයි. තව වෙනම් හෝ ඕනෑම හිතින් කයින් ඇතිවෙන මතුවෙන ඕනෑම අරමුණකට හිත යොමු කරලා ඒ විෂයෙහි හිත සාවධානය කරලා හිතේ එයි ගිල්ලලා විනිවිද යවලා එහි ඇත්තා වූ නාම රූප ධර්මයෝය, හේතුඵල සම්බන්ධයෝය, අනිත්‍ය භාවයේ, දුක්ඛ ස්වરૂපය, අනාත්ම ස්වરૂපය, මේ ආකාරයෙන් අවසානයේ ඇත්තා වූ නිවණය, නිවණේ ඇත්තා වූ තත භාවයේ නැත්නම් භූතං භූතතෝ පස්සති කියලා අපි සඳහන් කරපු විදිහට ඇත්ත ඇති හැටියේ දැක ගැනීම සඳහා ව්‍යායාම කරමු. මෙතනදී අද මේ පිරිස ගැන විශේෂයෙන් කල්පනා කරලා යමක් මතක් කරනවා නම් මේ ආනාපාන සති භාවනාව ගත්තොත් මේ ආනාපාන සති භාවනාවේ ලක්කනෝපජ්ජානික ක්‍රමයට භාවනා කරන්නත් පුළුවන්. ආරම්මනෝපජ්ජානික විදිහට භාවනා කරන්නත් පුළුවන්. ඒ නිසා මේ දෙකතම
මුල් කාලේ ආනාපාන සතියේ යොදවා ගන්න පුළුවන් නිසා ආනාපාන සතියේ විශේෂයක් තියෙනවා අනිකුත් අරමුණුත් එක්ක බලන්න. ඒ නිසා අපි කෙටියෙන් ඒකක් විසඳගෙන ඉදිරියට යන්න බලමු. ආනාපානයේදී හුස්ම රැල්ල නැත්නම් වාත රැල්ල ඉහළ පහළ ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒ ගමන් කරන හුස්ම රැල්ල අනුව යෝගාවචරයාගේ හිත ඒ විෂයෙහි සැදී පැහැදී සිටියොත් ඒක අත්දකින්නවා හැපීමක් විදියට, මැදීමක් විදියට, උණුසුමක් විදියට, සිසිලසක් විදියට. මේ ක්‍රියාවේ කියන්නේ හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීමේ යම් යෝගාවචරයේ මේ ආරම්මනෝපජ්ජානික ලක්ඛනෝපජ්ජානික කියන ක්‍රම දෙක පිළිබඳව තේරුමකින් අර හුස්ම රැල්ලට හිත යොදවාගෙන නැත්නම් වාතයේ වැඩපිළිවෙලට වාත රැල්ලට හිත යොදවාගෙන භාවනා කළොත් ඒක බාහිර වස්තුවකට හිත යොදාගෙන කරන භාවනාවක් නිසා ආරම්මනෝපජ්ජානික කියන ක්‍රමයට වැටෙනවා නැත්නම් සමත භාවනාවට වැටෙනවා යම් යෝගාවචරයේ ඒ හුස්ම රැල්ල අනුව ඇතිවෙන දැනීමට විඳීමට වේදනාවට ප්‍රායෝගිකව කියනවා නම් හැපීමට මැදීමට උණුසුමට සිසිල්කමට හිත යොදාගෙන භාවනා කරනවනම් එතකොට මේ ඉඳුරංගේ තමංගේ ශරීරයේ එනතන් කාය ප්‍රසාදී පහළ වෙන්නේ අද්දකීම් මත සිදුවෙන දෙයක් නිසා ආධ්‍යාත්මික දෙයක් නිසා ඒක ලක්ෂණෝපජ්ජානික කියන විපස්සනාට වැටෙනවා. ඉතින් යෝගාවචරයා මේ දෙක පිළිබඳව දන්නේ නැතුව වර එක හුස්ම රැල්ල පිළිබඳව හිත යොදනවා වර එක හුස්ම ගැටීමෙන් ඇතිවෙන ගැටීම හැපීම පිළිබඳ හිත යොදවනවා කියන විදිහට විසඳා ගැනීමක් නැතුව නම් භාවනාව ගෙනියන්නේ ඒ භාවනාව දියුණු වෙන්න අමාරුයි එකම ක්‍රමයකට. මොකද හිත දෙපැත්තට ගහනවා. වර එක ආරම්මන උපජ්ජානික විදිහට යනවා වර එක ලක්ෂණ උපජ්ජානික විදිහට යනවා. ඒ නිසා ආනාපාන සතිය භාවනා කරන්න ඉතාමත්ම ඥානවන්ත වෙන්න ඕන. තමන්ගේ අත්දැකීම් අඩුම ගානේ ප්‍රශ්න අහනකොටවත් පැහැදිලි කරලා කියන්න පුළුවන් වෙන්න ඕන. හිතනවා නම් එව්වා ඕනේ නැහැ. මට කියපු නිසා මම හුස්ම එනකොටත් බලනවා යනකොටත් බලනවා වර එක බාහිරේ බලනවා වර එක අභ්‍යන්තරේ බලනවා කියලා කියන්නේ ගියොත් ප්‍රගතිය නැති වෙලා යනවා. ඒ නිසා ඥානවන්තයින්ට තමයි මේ ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ යොදවලා තියෙන්නේ. මොකද ඒකේ මේ දෙපැත්තකට යන්න පුළුවන් ගතිය නිසා. ඒ නිසා ආනාපාන සති භාවනා කර නැත්නම් මේක විසඳා ගන්න ඕන. මුලින් මුලින් තමයි පරියන්ක දෙක තුනක් කරලා තමන්ගේ හිත දුවන්නේ කොයි පැත්තටද? අරමුණේ කුලන් හුස්ම රැල්ලෙහි වාත රැල්ලෙහි හිත නැවත නැවතත් නතර වෙනවද? එහෙම නැත්නම් හැපෙන වේදනාව, වැදෙන වේදනාව, උණුසුම් වේදනාව, සිසිල් වේදනාව ආදී විඳින් විශේෂ හිත යනවද කියන දෙක තේරුම් ගන්න ඕනේ. මුලින් මේක පැහැදිලි කරගත්තොත් භාවනාව ඒ දෙ ආකාරයට පැහැදිලිව වෙන් කරගෙන යන්න පුළුවන්. ඒක අනිත් යෝගාවචරයෙන්වත් කාරණාවක් වශයෙන්, ධර්ම කාරණාවක් වශයෙන් හිත තබා ගන්නට වටිනවා. මේ විදිහට අපි සමත භාවනාව මේකය, විපස්සනා භාවනාව මේකය කියලා තේරුම් අරගෙන විස්තර ඉදිරියට ගියොත් මේ භාවනා දෙකේදීම කියන්නේ සමත ක්‍රමයට හෝ වේවා විපස්සනා ක්‍රමයට හෝ වේවා ආරම්මනෝපජ්ජානික වේවා ලක්ඛනෝපජ්ජානික වේවා කරන්න තියෙන්නේ ඒ අරමුණට නැවත නැවතත් එල්ල කරමින් හිත යෙදවීම. මොකද සමත භාවනාවේ සුද්ධ සමතේ හෝ වේවා විපස්සනා භාවනාවේදී ඇති වෙන ක්ෂණික සමාධිය හෝ වේවා මුලින් අවශ්‍ය කරන්නේ මේ සමතේමයි මේ සමාධියමයි මේ සමාහිතකමයි. ඒ නිසා යෝග අවශ්‍යය මුලදී අර විදිහට හිත පිට නොයන්ට නම් හිත පිට යෑමෙන් ඇති වෙන කෙලෙස් ධාරාව වලකාලන්ට නම් අරමුණට සමීප වෙන්න ඕනේ. අරමුණට හිත ඒ සඳහා හොඳට එල්ල කරන්න ඕනේ. මනසිකාරයේ එහි යෙදවි තියෙනවා. ඒ දේ නිසා ඒකට කියනවා සමාහිත කිරීමේ වැඩපිළිවෙලක්ය සමතේටපත් කිරීමේ වැඩපිළිවෙලක් කියලා. මේ විදිහට කරගෙන කරගෙන යනකොට යෝගාවචරයාගේ යම් වෙලාවක අරමුණට එල්ල කිරීම සාර්ථක වුණොත් ඒ සාර්ථක බව
එක මොහොතකින් දෙමොහතකට දෙමොහතකින් තුන් මොහතකට ආදී විදිහට දිගින් දිගට පැවතුනොත් ඒ පවතින වාරයක් පාසා කිසියම් වෙලාවක මේ අරමුණ මට වේවා මේ අරමුණ හොඳය ප්‍රියය මනාපේ ඉස්තේ කාන්තේ මනාපේ ආදී කියන විදිහට බැඳීමක් ඇති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ අරමුණ නිර්වර්ණය දුර්වර්ණය උද්වේග කර නොගන්නේය රසයක් නැත්තේ ආදී විදිහට එපා කරන ගතියක් එන්නේ නැහැ. අරමුණේ නැවත නැවතත් හිත යෙදෙනවා. අරමුණේ නැවත නැවතත් හිත එල්ලෙයි. මේ විදිහට යන්නේකට ධානාපැත්තෙන් කතා කරනකොට ධානාංග වශයෙන් විස්තර කරනවා. ආරම්භනෝපජ්ජානික ධාන කියලා කියන්නේ මුලින්ම යෝගාචරය ප්‍රථම ධානයේ ද්විතීයික ධානයේ තෘතීයික ධානයේ චතුර්ථ ධානයේ කියලා චතුර්ථ ණයකමේට විස්තර කරනවා. ඒ ආරම්භනෝපජ්ජානික සමත ධාන වඩන කෙනා පළවෙනි ධානයටපත් වුණා කියලා කියන්නේ ඒ ධානය කෘත්‍යයන් පහකින් අංග සම්පූර්ණ වෙනවා. ධානාංග පහකින් අංග සම්පූර්ණ වෙනවා. මේ ධානාංග පහ පිළිබඳව සමත ව්‍යාපාරයේ යෙදෙන යෝගාවචරය මෙන්ම විපස්සනා ව්‍යාපාරයේ යෙදෙන යෝගාවචරය දැනගෙන හිටියොත් පහසොයි ධර්මයේ වශයෙන් මූල ධර්ම වශයෙන්. ඒ නිසා අපි මේ ගත්ත ප්‍රායෝගික අත්දැකීම් අපි බලමු කොහොමද මේ ධානාංග පැත්තට දාලා යොදන්නේ කියලා. යන්ති යෝගාවචරයේ මුලින් මූල කර්මස්ථානයේ තේරුම් අරගෙන ඒ මූල කර්මස්ථානයේ හිත නැවත නැවත යොදවනවා නම් නැවත නැවත හිත ඒ විසෙයි එල්ල කරනවා නම් ඒකට ධ්‍යාන භාෂාවෙන් සඳහන් කරනවා විතක්කය කියලා. තමන් තෝරාගත්තා වූ මානසිකාරයේ යොදන්නා වූ අරමුණට සිත නැංවීම කියලා කියනවා මේකට. මේ විදිහට හිත අපි ගත්තොත් උදාහරණ විදිහට තින්බෙන අවස්ථාව ඇති වෙලා වෙලා තියෙන වෙලාවෙදීම තින්බෙන වෙලාවෙදීම තින්බීම විශේෂයෙන් මෙනෙහි කරමින්ම හිත එහි නංවනවා. ආස්වාස ප්‍රස්වාස භාවනා කරන කෙනා ආස්වාසයේ සිදුවෙද්දීම එහි හිත නංවනවා. එතෙහිට හිත එල්ල කරනවා යොදවනවා. මේ විදිහට යොදවනකොට යොදවනකොට නැවත නැවතත් හිත අරමුණේම වැටි ගන්නවනම් ඒ යෙදෙන වාරයක් පාසා හිත එහි ඇවිලෙනවා පිරිමැදෙනවා පරිකර්ම සිද්ධ වෙනවා. අරමුණයි හිතයි ක්ෂණයකට ආශ්‍රය කරන්න පටන් ගන්නවා. මේ ආශ්‍රය කිරීම නැවත නැවතත් සිද්ධ වෙනවනම් ආශ්‍රය තුලින් හිත අරමුණේ හැටි තේරුම් ගන්න. මේ විදිහට නංවපු හිත අරමුණේ පිරිමැදීමට කියනවා විතක් විචාරය කියලා. විමසා බැලීමක් කියලා. විචාර කොට බැලීමක් කියලා. ලක්ෂණෝපජ්ජානික භාවනා කරන යෝගාවචරය කියන්නේ විපස්සනා භාවනා කරන යෝගාවචරය ඉන්නේන අවස්ථාවේදී මානසිකාරයේ පින්බීමට යෙදවීම සඳහා මෙනෙහි කරමින් එහි හිත නංවනකොට නැවත නැවතත් හිතට අවස්ථාව ලැබෙනවා පින්බීමේ ඇත්තා වූ ස්වභාවික ලක්ෂණ විවේකීව දැක ගන්න. නැත්නම් පින්බීම අපේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියනවා නම් ආශ්‍රය කරලා බලන්න ලැබෙනවා. සමීපව ආශ්‍රය කරලා බලන්න ලැබෙනවා. ඒ ආශ්‍රය කරනවායි කියලා කියන්නේ පින්බීම කියන මේ ලෝක විවහාර වැඩපිළිවෙලේ තමන්ට අත්දකින්න පුළුවන්නේ මොකද්ද? තමන් අත්දකින්නේ මොකද්ද කියලා විවේකීව නැවත නැවතත් එහි යෙදවීම කරනකොට යෝගාවචරයාට මේ වෙනදා මේ තරම් පින්බීම විශේෂයි මානසිකාරයේ යෙදෙන්නේ නැහැ. ඒක ඉබේ සිද්ධ වුණා. ඒකෙන් අවශ්‍ය ශරීර කෘත්‍ය සිද්ධ වුණා. ශරීරයේ යැපුණා. අද යෝගාවචරය එහි මානසිකාර්ය කියන මේ විශේෂ ශක්තිය භාවනාව යොදවන නිසා දැන් යොදවන ප්‍රමාණයට වැඩිපුර විස්තර දකින්න පටන් අරගන්නවා. ඒ පින්වීමෙතම ආවේනික පින්බෙන වේලාවෙදීම පින්වීම අත්මනා පිටම දකින්න. නැත්නම් ආස්වාසේ අවස්ථාවේදී ආස්වාදයේ සිද්ද වෙද්දීම ආස්වාසේ අත්මනා පිට දකින්න. පින්බෙන ක්‍රියාව ගත්තොත් වායෝ පොට්ටබ්බ ධාතුවේ නැත්නම් වායෝ ධාතුව අධික ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. මේ වායෝ ධාතුවේ ආවේනික ලක්ෂණ තමයි
තෙරපෙන භාවය, තද වෙන භාවය, චලන ස්වરૂපය, දරණ ස්වરૂපය. යෝගාවචරයා පිට පිට නොයාවා මගේ පිම්බෙන අවස්ථාවේදී පිම්බීමට මනසිකාරයේ යොමු කරන මගේ හිත වෙන අරමුණක් විසේ නොයාවා පිම්බීම විසේ හෝ හිත විසිර නොයාවා මේ සමාහිත වේවා කියන යහපත් කල්පනාවෙන් මනසිකාරයේ යොදවනවා කියන හේතුව නිසා ඵලයේ වශයෙන් වායෝ ප්‍රමුඛ ධාතු කොටස්වල වැඩ පිළිවෙල පේනවා. මොකද්ද පේන්නේ? ඒ වා තින්දීම ක්‍රියාව තුළ ඇත්තා වූ තද වෙන භාවයේ, තෙරපෙන භාවයේ, චලන ස්වરૂප, ධාරණ ස්වરૂප පේන්න පටන් ගන්නවා. මේ මානසිකාරය නැතිනම් මේ දැකීම නැහැ. එහෙම නැතුව කියනවනම් ඒ හේතුව නැතිනම් මේක දකින්නේ නැහැ. උපන්දාසිත කොච්චර දෝ කාලයක් අපි ජීවත් වෙනවා, ඒ ජීවත් වෙන කාලයේ දින මෙච්චර පවතිනවා, පැය මෙච්චර පවතිනවා, විනාඩි මෙච්චර පවතිනවා, මොහොත් ක්ෂණ මෙච්චර පවතිනවා. එකම ක්ෂණයක වාගේ හිත මානසිකාරයේ යොදා මේ වෙලාවේ බලන පින්බීමෙන් පිට නොයාවා, පින්බීම විසේ විසිර නොයාවා, කලකල නොවේවා කියන අදිස්ථාණයකින් නොයිතුව බලනවනම්, ඒ කියන්නේ කිසිම සැලකිල්ලක් නැතුව බලනවනම් මේ කියන තදවීම, තෙරපීම්, චලන අපිට අහු නොවිය. අනන්තවත් සිද්ධ වෙන නමුත් අහු වෙන්නේ නැහැ. මොකද අපි ඒ විසේයි හිත එල්ල කරලා නැති නිසා. ඒ නිසා මේ හේතුඵල සම්බන්ධතාවයක් වශයෙන් මානසිකාරයේ යෙදීම නිසාම පහළ වෙනවා වාගේ පේනවා මේ තදවීම, තෙරපීම්, චලන ස්වરૂප. මේ නිසා මේවා සංඝත දෙයක් වශයෙන් සඳහන් කරනවා. හේතුඵල සම්බන්ධතාවයකින් ඇති වෙන්නේ. මේ විදිහට අර කියන විතක්කේ යොදනවා නම් නැවත නැවත, ඒ කියන්නේ විතක්කයක් යොදනවා, ਵਿਚාරයක් යොදනවා, එල්ල කිරීමක් යොදනවා, නැවත නැවත යෙදවීමක් යොදනවා නම් ඒ යෝගාවචරයාගේ හිතට වැඩි වෙලාවක් ලැබෙනවා වායෝ පොත්හද ධාතුවේ වැඩපිළිවෙල ස්වභාවික ලක්ෂණ දැක ගන්න. මේ විදිහට පිම්බීම අවස්ථාවේදී නැත්නම් ආස්වාසේ අවස්ථාවේදී යෝගාවචරයා ඒ ආස්වාසේ හෝ පිම්බීමේ අත්තාවු වැඩපිළිවෙල දැක ගන්න. අපි ආස්වාසයට සම්බන්ධව ආනාපාන සතියට සම්බන්ධව විස්තර කෙරුවොත් ආනාපානයේදී හේතුඵල සම්බන්ධතාවය වෙන්නේ මෙහෙමයි. හුස්ම ගැනීමේ අවශ්‍යතාවය මත හුස්ම ගැනීමේ චේතනාව පහළ වෙනවා. ඒ චේතනාව හේතු කරගෙන හුස්ම රැල්ල ඇතුළට ඇදීම නිසා නාසිකාග්‍රය හෝ උඩුතොලේ හැපි හැපි මැදි මැදි උණු කරවීමෙන් සිසිල් කරවීමෙන් වායු ධාරාව ඇදී යයි. අද කලින් ඇති කරගත්ත ආස්වාසය කරමි කියන චේතනා හේතුවෙන් තමයි මෙතන මේ හැපීම වැටෙන්නේ. හැපීම සිද්ධ වෙන්නේ, වැඩිම සිද්ධ වෙන්නේ, උණුසුම සිද්ධ වෙන්නේ, සිසිල් වීම සිද්ධ වෙන්නේ. එතන සිද්ධ වෙන්නේ සංකත රාශියක්, සංකතයක්, හේතුඵල සම්බන්ධතාවයක්. මෙන්න මේ හේතුඵල සම්බන්ධතාවයකින් සිදුවෙන වැඩපිළිවෙලකට හිත යෙදීම තමයි විපස්සනාව කියන්නේ. මේ හේතුඵල සම්බන්ධතාවයකින් වැඩපිළිවෙලකින් නම් මෙතන නාම රූප කොටහොත් දෙක සම්බන්ධ වෙන්න නම් මෙතන ආධ්‍යාත්මික තමන්ගේ సంతානිය තුල වෙන වැඩපිළිවෙලක් වෙන්නේ. ඒ නිසා විපස්සනා යෝගාවචරය මේ විදිහට විතක්කය කියන නැවත නැවතත් අරමුණට සිත නැංවීමත්, විචාරය කියන ඒ අරමුණේ ඇති ලක්ෂණු විමසා බැලීමත් නැවත නැවතත් නැවත නැවතත් සිද්ධ වෙනවනම් අන්න අර අලකෑල්ලකට ජාරුප්පුවෙන් අනින්න වගේ, නැත්නම් මුර්ධු දෙයකට ඉදිකට්ටකින් පිහිටුඩකින් අනිනකොට අර සුමුදුව බැස ගැනීම සිද්ධ වෙනවා වගේ හිතේ බැස ගැනීම සිද්ධ වෙනවා. මේ අවස්ථාවේදී කොයි තරමට මේක යෝගාවචරයා අත්දකින්නවද කියනවනම් යෝගාවචරයා දැනගත්තා හෝ අත්දැක්කා හෝ නොදැක්කා හෝ කිසියම් නීවර ධර්මයක් හිතේ නැති බව සිද්ධ වෙනවා. කාමච්ඡන්ද කියනා වූ මේ මට වේවා, මේ මම ලං කරගනිමි, මේ මම දැඩිව ග්‍රහණය කරගනිමි කියන ආසාව නැති බව හොඳටම ප්‍රකටයි ඒ අවස්ථාවේ. ඒ වගේම හිතේ සතුටක් තියෙනවා, හිතේ සහනයක් පවතිනවා, සමාහිතයක් පවතිනවා. තමන් යෙදවන යම්කිසි දෙයකට, එල්ල කරන යම්කිසි දෙයකට දැන් එන්නේ නිවැරදි
එකපාරක් නෙවෙයි නැවත නැවතත් නිවැරදි වීම මත සතුට පහළ වෙනවා. ද්වේෂය එහෙම නැත්නම් ව්‍යාපාදයේ හිතින් දුරු වී යනවා. මේ විදිහට උත්සාහය සාර්ථක වෙද්දීම උත්සාහ කරන්නේ හිතේ නිින්ද ගතියක් නැතුව යනවා. හිත ඇකිලි මිරිකි පිටු යන ගතියක් නැති වෙනවා. ඒ වෙනුවට කර්මන්‍ය වූ සුනම්ය වූ හිතක් පහළ වෙනවා. මේ පිම්බීමද මේ හැකිලීමද කියලා කලකොල භාවයක් නැහැ. මේ ආස්වාසයේද මේ ප්‍රස්වාසයේද කියලා කලකොල භාවයක් නැහැ. පිම්බෙන අවස්ථාවේදී පැහැදිලිවම තමන් දන්නවා හිත පිම්බීම විශේෂයේ යෙදී පවතින්නේ මේ අත්දකින්නේ තදවීමය, මේ තෙරපීමය, මේ චලනය. ඒ නිසා කලකොල භාවයක් නැහැ. පටලවිල්ලක් නැහැ. ඒ නිසා හිතේ විසිරී යාමක් නැහැ. පසුවට කනගාටු වෙන්න වෙන උද්දච්ච කුක්කුච්ච ඇති වෙන්නේ නැහැ. සැක පහළ වෙන්නේ නැහැ. මම මේ කරගෙන යන වැඩෙන් අපරාධ නිකන් තේරුමක් නැති දෙයක් බලාගෙන ඉඳලා කාලේ නාස්ති කිරීමක් වෙයිද? මේ ගුරුවරයා කියන දේ හරිද? මේ ස්ථානේ මට ගැළපෙනවාද? මේ හරි ක්‍රමයක්ද? ආදී විදිහට ඇති අනන්මන සැක මොනවත් හිත නැතුව යනවා. මේ නිසා හිත පසුවට තමන්ටම අපවාද නැගෙන විදිහේ හිතවිලි ඇති කරන මුලක් ගැලවිලා යනවා. මේ විදිහට නැවත 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 හිත යෙදවි ගන්නකොට කෙලෙස් නැතිවීම නැත්නම් නීවරණ ධර්ම නැතිවීම කියන විවේකයක් හිතේ පහළ වෙනවා. පොඩි ඉඩක් හිතේ පහළ වෙනවා. පොඩි සාන්තියක් සහනයක් හිතේ පහළ වෙනවා. මේ පහළ වෙන ප්‍රීතියට මහා කච්චායන ස්වාමීන් වහන්සේ විස්තර දෙන්නේ විවේක ජම්පීති සුඛං කියලා. විවේකයෙන් නිපන්නා වූ ප්‍රීතිය. අපි මේ විවේකයේ ගත්තේ කොහොමද? ලොකු හේතුඵල සම්බන්ධතා රාශියක් නිසා. මේ විවේකය අපිට පහළ වුණේ නීවරණ ධර්ම හිතේ නැති නිසා. එහෙම නැත්නම් නීවරණයෙන් දෙන බැටදීම අතෝරක් නැතුව පෙළෙන ස්වરૂපය නැතිවීම නිසායි මේ විවේකයේ හිතේ පහළ වුණේ, මේ සතුට හිතේ සැහැල්ලුව හිතේ පහළ වුණේ. මේ නීවරණ ධර්ම නැතුනේ මොකක් නිසාද? නිවැරදිව හිතත් අරමුණත් යාවෙච්ච නිසා. එහෙම නැත්නම් හිතට අරමුණට කියන මේ දෙකට එකිනෙක එල්ලේ යාවුන නිසා, එල්ලේ හරිය නිසා. එක ක්ෂණයක් හරිය වෙච්ච නිසා නෙවෙයි, ඒක නැවත නැවතත් එයි යෙදිච්ච නිසා, විතක්ක ਵਿਚාර දෙක නිසා. ඒ විතක්ක ਵਿਚාර දෙක යෝගාවචරයාට මේ තරම් නිවැරදි විදියට දිනු කරගන්න පුළුවන් වුණේ කොහොමද? නිවැරදි මානසිකාර්යය නිසා. මෙන්න මේ විදියට විවිධ හේතුඵල සම්බන්ධතා රාශියක් එකලස් වීම නිසා යෝගාවචරයාට විවේකය නිසා උපන්නා වූ ප්‍රීතිය පහළ වෙනවා. විවේකජං පීති සුඛං කිය. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ යම් කිසි කෙනෙක් මේ ලෝකේ ප්‍රීතියක් සතුටක් පුක්ති විඳ ආසාවක් තියෙනවා නම් ධර්මානුකූලව සතුට ලැබෙන්නේ ඒ කාන්තීම විවේකයක. වැඩ රාජකාරී ගොඩාක් පටලවා ගත්ත පමණින් නෙවෙයි. විශාල වස්තු භෝග සම්පත්තියක් ලං කරගත්තයි නෙවෙයි. විශාල යාළු මිත්‍රයෝ ගොඩක් හිටපු නිසා නෙවෙයි. මට අසවල් වැඩේ තියෙනවා, අසවල් වැඩේ තියෙනවා කියලා වගකීම් රාශියක් බාර ගැනීම නිසා නෙවෙයි. විවේකයේ පහළ වෙන නිසායි ප්‍රීතිය පහළ වෙන්නේ. විවේකයන් ප්‍රීති සුඛ. මේ නිසා යෝගාවචරයා ධ්‍යාන හිතක වැඩ කරගෙන යන මේ වැඩ පිළිවෙලක් විස්තර වෙන මේ වෙලාවේදී තේරුම් අරගන්න ඕනේ විවේකය පහළ වෙනවා ධ්‍යානයේදී. ධ්‍යාන අංගයක් විදිහට මක් නිසාද? මුල් මුල් වැඩ කටයුත්ත වෙන විතක්කයක් විචාරයක් කියන නිසා. අපි මේ අවස්ථාවේදී මතක් කරගමු ඔක්කොම ධ්‍යානාංග. අපි කියනවා විතක්ක, විචාර, පීතිය, සුඛය, ඒකාග්‍රතාවය. එතකොට අපි තේරුම් අරගන්න ඕනේ යම් කිසි විදිහකට හිතට ප්‍රීතියක් පහළ වෙන්න නම් විතක්ක විචාර කියන දෙක එක දිගට සීරුවට වැඩ කරගෙන යන්න ඕනේ. යම් මොහොතක විතක්කේ වැරදි ඥානං එතන බාහිරයට හිත යාම නිසා කෙලෙස් සිඳා ගැනීම සිද්ධ වෙනවා. යම් මොහතක ਵਿਚාරේ නැතුව ඥානං ඒ කියන්නේ ඉදිරිපත් වෙච්ච අරමුණ පිළිසිඳ
දැක බලා ගැනීමේ ක්‍රියාව නතර වී ඥාන හිත තීන මිද්දේ පැත්තට යන්න ඉතියි. හිත එතන ගුලි වෙනවා, පිටි වෙනවා, අකර්මණ්‍ය වෙනවා. එතකොටත් ප්‍රීතිය පහළ වෙන්නේ නැතුව යනවා. ඒ නිසා විතක්ක ਵਿਚාර දෙක දිගට සිද්ධ වෙනවා. මෙතනදී ਵਿਚාරයේ කියන දේ සමහර වර්ධවල තේරුම් අරගන්න හිතේනවා. මොකද අර විදියට අරමුණට නැවත නැවතත් හිත යෙදීගෙන ඉන්නකොට සමහරෝ මේ අනිත්‍ය හොයන. ඒකයි ਵਿਚාරය කියලා හිතනවා. මේ අඟු වෙච්චි සහනය තුළ, සාන්තිය තුළ, විවේකයේ තුළ දැන් හිතන්න ඕනේ. දැන් මේකේ අනිත්‍ය හොයන්න ඕනේ, දුක හොයන්න ඕනේ, අනාත්මය හොයන්න ඕනේ කියලා තමන් දන්න අර බරබර වචන මෙතනදී හිතන්න පටන් අරගන්නවා. කල්පනා කරන්න පටන් අරගන්නවා. හිතවිලි රාශිය නැවතත් හීනුලෙන් භාවනා මානසිකාරයට ඇතුල් වෙච්චාම එතන විසිරීගිය හිත පහළයි. නැවතත් නීවරණ ධර්මයක් ඇතුල් වෙනවා. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ විතක්කය නැවත නැවත යොදවනවා නම් ඒ ධර්මානුකූලවම ਵਿਚාරේ සිද්ධ වෙනවා. ඒ ਵਿਚාරය යොමු කරවනවා ප්‍රධාන වශයෙන්ම නීවර ධර්ම ඈත් කරන්නේ. මේ නීවර ධර්ම ඈත් වීම නිසා ප්‍රීතිය කියනා වූ මීළඟ ධානාංගය හිතේ පහළ වෙනවා. මේ විදිහට හිතේ ප්‍රීතිය පහළ වෙලා තියෙද්දි යෝගාවචරය මැදින්ම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව අනුව භාවනාව දිවියට ගෙනිච්චොත් ඒ කියන්නේ නැවත නැවතත් විතක්ක ਵਿਚාරයට තැන දීලා එව්වාගේ වැඩ පිළිවෙල බාල කරන්න නැතුව දිගටම කරගෙන ගියොත් මේ ප්‍රීතිය මෝරන. මේ ප්‍රීතියේ තරුණ ලදරු අවස්ථාවේ ඉඳලා මේරුණු අවස්ථාවට හිත වැඩෙනවා. පස්වන ප්‍රීතිය වශයෙන් මෙතනදී ප්‍රීතිය පෙළගස්සනවා. මේ විදිහට ප්‍රීතිය තහවුරු වෙනකොට නැත්නම් ප්‍රීතිය නොබිඳී පවතින ස්වරූපයට වගේ දිගට යාදෙන තරමට එනකම්ම අතරක් නොතබා විතක්ක ਵਿਚාර පවත්වනවා නම් යෝගාවචරය ඊ අවස්ථාවේදී කයේ සිටේ සුඛය පහළ වෙන්න පටන් ගන්නවා. වැඩි වෙහෙසක් නොයොදා සූර භාවයකින්, දක්ෂ භාවයකින් අරමුණ විසෙයි එල්ලය පැහැදිලි වෙනවා පහසුවේ. ඒ වාගේම ඒ අරමුණට නැවත නැවතත් පිරිමැදෙන හිත නිසා අරමුණේ ඇත්තා වූ ස්වභාව ලක්ෂණ ඇත්තා වූ වායෝ ධාතුව ප්‍රකට අවස්ථාවේදී වායෝ ධාතුවේ ලක්ෂණ, තේජෝ ධාතුවේ ප්‍රකට අවස්ථාවේදී තේජෝ ධාතුවේ ලක්ෂණ, මේ ආදි විදිහට සතර මහා භූතයන්ගේ වැඩපිළිවෙල අරමුණ වශයෙන් වැටෙනවා. ඒ විතරක් නෙවෙයි හරියට වැඩේ යනවා නම් අරමුණෙන් බාහිර වූ තමන්ගේ ශරීරයේ සෑම දෙයකටම මේ ඥානාලෝකේ පැතිරෙයි. සම්පජඤ්ඤේ පැතිරෙයි. පැතිරෙන්න පැතිරෙන්න මේ තාකල් නොයදුන විදිහේ එකලස් නොවන විදිහේ වැඩපිළිවෙලකින් ගැම්මකින් යෝගාචරයාගේ ප්‍රීතිය තහවුරු වෙනකොට සිත කය දෙකේම සුඛේ පහළ වෙනවා. මේ සුඛේ පහළ වෙන්න හෝ ප්‍රීතියේ දරුණු අවස්ථාවක, ප්‍රීතියේ ප්‍රකට අවස්ථාවක බලව අවස්ථාවටපත් වෙනකොට යෝගාවචරය මේ අරමුණ විසයෙහි හිත යොදවන්නේ විතක්කය ගැන අඩු සැලකිල්ලක් දක්වලා ඊළඟව සිද්ධ වෙන ਵਿਚාරය බාලවෙන්ට ඇරලා ප්‍රීතිය දිහාවට හිත යෙදුවොත් මේ ප්‍රීතිය සුඛයි, හොඳයි, ඉස්තයි, කාන්තයි, මනාපයි කියලා ප්‍රීතියට හිත යෙදුවොත් වහාම අර විතක්ක ਵਿਚාර දෙක සීතල වෙනවා. විතක්ක ਵਿਚාර දෙක නතර වෙන්න පටන් ගන්නවා. නමුත් යෝගාචරයට අහුවෙන්නේ නැහැ. මොකද යෝගාචරගේ හිත දැන් ප්‍රීතියට බැඳිලා. සුඛයට බැඳිලා. මේ නිසා භාවනාව දැන් එතන නතර වෙනවා. නතර වෙලා එකතැනම කරකැවෙන්න පටන් අරගන්නවා. නමුත් වැඩි දුර දුවන කරකැවිල්ලක් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. විපස්සනාව සිද්ධ වෙන වැඩ පිළිවෙලක් නෙමෙයි මෙතන මෙතන. මේ වෙලාවේදී ඒ පහළවන්නා වූ ආසාව නැත්නම් මේ බුද්ධ විඳීම, ප්‍රීතිය බුද්ධ විඳීම යෝගාවචරය කල්පනා කරන්ට නරකයි. කාම ලෝකේ කාම වස්තු බුද්ධ විඳ ගන්න ප්‍රීතියක් නෙවෙයි මේ. ඊට වැඩිය තමන් මෙතෙක් වෙලා කරගෙන ගිය, එකලස්ව කරගෙන ගිය භාවනාව යাদীම නිසා, ගැම්ම නිසා
විතක්ක ਵਿਚාර දෙකේ සෞඛ්‍ය සම්පන්න වැඩපිළිවෙල නිසා පහළ වෙච්ච ප්‍රීතිය. ඒ නිසා මේකට කියනවා ධර්ම සුඛයක් විතර පහළ වෙන. නමුත් ධර්ම සුඛේ උනත් කමන්නේ යෝගාවචරය එතනදී විතක්ක ਵਿਚාර දෙකේ සීතල වීම අකර්මණීය භාවයේ වීම නොදක කටයුතු කළොත් මෙන්න මේකට කියනවා ඇතුළත නතර වීම කියලා. වෙන විදිහකට කියනවා නම් යෝගාවචරයාගේ වීරියය නතර වෙනවා. වීරියය සීතල වෙනවා. මේ නිසා විතක්ක ਵਿਚාර දෙක කියන මේ ප්‍රීතිය උපදන උල්පත සිඳියන්ට පටන් ගන්නවා. සිඳියන්ට පටන් අරගත්තට මොකද යෝගාවචරයට අහුවෙන්නේ නැත්තේ ඒ වෙලාවේ බුද්ධි විඳිට ප්‍රීතියක් තියෙන නිසා. මෙන්න මේ නිසායි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ බහිත්තාචස්ස විඥානේ අවික්කිත්තං අවිසතං අජ්ජත්තං අසන්තිතං අනුපාදාය න පරිත්‍තසේ. ඒ නිසා යෝගාවචරයා බාහිරට හිත යන්න දෙන්නේ නැතුව හිත විසිරී යන්න දෙන්නේ නැතුව අභ්‍යන්තරයේ හිත නතර වුණා කියලා කනගාටු වෙන්න දෙන්නේ නැතුව මනසිකාරය පවත්වන්න කියන එකයි බුදුචාන් වහන්සේගේ අදහස. මේ විදිහට යම්කිසි යෝගාවචරයෙක් බාහිරට හිත යනවා කියන්නේ මොකද්ද? බාහිරේ දිත නොයනවා කියන යෝගාවචරයාගේ යුතුයකම මොකද්ද? ඒ අනුව විතක්කය, විචාරය කියන දෙකේ කටයුතු කාරණා තේරුම් ගන්නට ඕනේ. ඒ වගේ ඉගෙනීමෙන්මයි ලං කර ගන්නට ඕනේ. ධර්ම ශ්‍රවණයෙන්මයි ලං කර ගන්නට ඕනේ කියලා ශ්‍රද්ධාවෙන් ඇදහිල්ලෙන් කටයුතු කරලා හිත පිට යෑමේ මූල කර්මස්ථානයේ පිරිසිදුන වේලාවේදී හෝ වේවා, සක්මන් කරන වේලාවේදී හෝ වේවා, එදිනෙදා කටයුතු කරන වේලාවේදී හෝ වේවා ඇසීම් දැකීම් විසේ සංවර වෙනවනම් ඔහු ක්‍රමක්‍රමී බුදුරජාණන් වහන්සේ කියන පළවෙනි ධර්ම උපදේශයට යාව. බහිද්ධාචස්ස විඥානේ අවික්ෂිප්තං අවිසතං. ඔහුගේ විඥානේ බාහිරට ගිහිල්ලා වික්ෂිප්ත වෙන්නේ නැහැ, ඇදීගෙන යන්නේ නැහැ. මේ උපක්‍රමයේ කරන්න නම් ඔන්න විතක්ක ਵਿਚාර දෙක කෘත්‍ය වශයෙන් තේරුම් අරගන්න ඕනේ. මොකද්ද මේකෙන් වෙන්නේ, කොහොමද මේක කරන්නේ, කොතනදීද කරන්න ඕනේ කියන ප්‍රමාණය යෝගාවචරය තේරුම් අරගන්න. තේරුම් අරගෙන යනකොට දැන් ඔන්න ප්‍රහේලිකාවේ ඉතුරු කොටස ආවේ. විතක්ක ਵਿਚාර යාදෙනවනම් යාදීගෙන යනකොට යෝගාවචරයාට ස්වභාවික ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ ආදී වැටහිගෙන එනකොට කාය සිත් දෙකේ ප්‍රීතිය සුඛේ පහළ වෙන්න පටන් ගන්නවා. මේ පහළ වෙනකොට යෝගාවචරයා අර ඉස්සලා ආපු කනට වැඩිය පස්සේ ආපු අඟ ලොකු වුණා කියලා අපි කතාවක් තියෙන්නේ. අන්න ඒ වගේ අර ලැබිච්ච ප්‍රීතිය ලැබිච්ච සුඛය ඉස්සර කරගන්න. ඉස්සර කරගෙන ඒ ප්‍රීතියේ ඒ සුඛයේ කල්පනා කරනවා. දැන් ඉතින් හරි. දැන් මොන දේ කරුවත් හිත වැටෙනවා. දැන් මගේ විතක්කය නිට්ටයයි සුඛයි සුභයි කියලා ගන්න. දැන් මගේ ਵਿਚාරේ නිට්ටයයි සුඛයි සුභයි. මේක මගේ කීකරු සුවච ගෝලිය වගේ වැඩ කරાવી මම ප්‍රීතියේ ලැබිච්ච විවේකී බුද්ධි විඳිනවා කියන තැනට එන එක යෝගාවචරයට අහුවෙන දෙවෙනි යටි උපක. මේක තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අජ්ජත්තං අසංඨිතං. අජ්ජත්ත සංඨිත වුණොත් ඇතුලේ වීම නැතර වුණොත් ඒ දාට පරිතස්සය හොත දැවෙන්න සිද්ධ වෙනවා. භාවනාව දෙවිති කියයි. මෙතනදී උපදෙස් දෙන වෙලාවදී කියනවා වීරිය වඩන්නේ කියලා. උත්යෝගාවචරය හිතන්නේ මම වීරිය වඩලා තමයි මේ ප්‍රීතිය ඇති කරගත්තේ. මේ ප්‍රීතිය කාම සුඛයක් නෙවෙයි, මේක ධර්ම සුඛයක්. නමුත් යෝගාවචරය දන්නේ නැහැ මේ ප්‍රීතිය විශේෂයි, විශේෂයෙන්ම මේ විවේකයේ විශේෂයි. යෝගාවචරයාගේ නැමියාවක් බැඳීමක් පවතින නිසා ඔහු තව දුරටත් විතක්ක ਵਿਚාර පැවැත්වීමේ උත්සාහය නතර කර මේ නිසා භාවනාව එකතැන නතර වෙනවා. ඔහුට මෙතෙක් වෙලා අරමුණේ පෙනෙමින් තිබුණු ඒ ස්වභාවික ලක්ෂණ එක්කෝ නොපෙනී යන, එක්කෝ අරමුණ නොපෙනී ගියා කියලා කියනවා, එහෙම නැත්නම් අරමුණ නැති උනායි කියලා කියනවා. ඉතින් බලආගෙන මේ නිසා භාවනාව ඇදී යනවා. මේක එකවරින්ම තමන්ම කල්පනා කරලා කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි යෝගාවට. ඒ නිසා සෑම වෙලාවකදීම මේ පිළිබඳව හොඳට විස්තර සහිත පොතකින් හෝ මේ කාරණාව ඉගෙන ගන්න. ගුරුවරයෙක් යටතේ හෝ භාවනා කරනකොට තමන්ගේ මේ හිතේ
පහළ වෙන මේ විවේක ස්වરૂපේ ඇතිවීම සම්පූර්ණයෙන්ම විස්තර කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා Taman තුල යම් කිසි විදියකට බුද්ධියක්, බුද්ධි විඳින ගතියක් පහළ වෙච්ච බව යෝගාවචරය අභ්‍යන්තරව සාහිතික කරගන්නවා. සාහිතික කරගත්තොත් යෝගාවචරය තේරෙනවා මේ බුද්ධිය කියලා කියන්නේ ඇති වුණා වූ විවේකේ ඇති වුණා වූ පහසුව බුද්ධි විඳිනවා කියලා කියන්නේ මෙතෙක් කරගෙන ගිය විතක්කය අංශභාග තත්ත්වයටපත් වෙනවා බාල තත්ත්වයටපත් වෙනවා විචාරයට කරගෙන යන්න බැරි වීම නිසා අරමුණේ ස්වභාවික ලක්ෂණ දැක ගැනීම එතනින් නතර වෙනවා ඒ නතර වීම නිසා ස්වභාවික ලක්ෂණ දැක ගැනීමෙන්ම ඉදිරියට යා යුතු දේ වූ සංකත ලක්ෂණය සන්තති ලක්ෂණය දැක ගන්න බැරි වෙනවා ඒ කියන්නේ පින්බීම අවස්ථාවක යෝගාවචරය යම් අවස්ථාවකට දැක ගන්න පුළුවන් නම් මේ තද වෙන, තෙරපෙන, චලන, දරණ ස්වરૂප මොනතරම් වේගයෙන් එක පින්බීමක් තුළ එක මෙනෙහි කිරීමක් තුළ වෙනස් වෙනවද? මේ වෙනස් වීම දැකීමේ සතුට නිසා ඔහු මෙනෙහි කිරීම නතර කළොත් අර වේගවත් වැඩපිළිවෙල ආයෙත් අඳුර වෙත ගන්න වලාකුලකින් වැහුනාසේ වෙන්ට ගන්න නොපෙනිය. නමුත් මේ බුදු උපදේශය නැත්නම් මේ මහා කච්චායන මහරහතන් වහන්සේ විස්තර කළා වගේ මේ ඇතිවෙච්ච පහසු ඇතිවෙච්ච විවේකයේ තුල විස්රාම ගන්නේ නැතුව, බුද්ධියකට යන්නේ නැතුව ඒ කරගෙන ගිය ආකාරයට නැවත නැවතත් විදීම හිත අරමුණේ අමුණා ගැනීම දිගටම සිද්ධ වෙනවා නම් යෝගාවචරය අර වැඩපිළිවෙලේ ශීඝ්‍ර භාවය නැත්නම් වහාම තදවීමකට පස්සේ තෙරපීමක් තෙරවීමකට පස්සේ චලනයක් චලනයකට පස්සේ ධර්ණ ගතියක් මේ වැඩපිළිවෙල වැඩි වැඩියෙන් විස්තර දකින්ට ඔහුට සිද්ධ වෙනවා දැකගන්න මේ සෑම පිම්බීමක් තුළ ඇත්තා වූ සෑම තදවීමකින්ම ඒ තදවීම දැක ගන්නා හිතක් පහළ වෙනවා තදවීම නැතිවීමත් සමගම ඒ දැක ගන්නා හිත නැතු වෙනවා ඒ යොහුසලුවම තෙරපීමක් පහළ වෙනවා තෙරපීම දැක ගන්නා හිතවිල්ල පහළ වෙනවා තෙරපීම නැතිවීම හිත නැතිවීම චලන පහළ වෙනවා චලනේ දැන ගන්නා සි පහළ වෙනවා හිත ඇති වෙනවා නැති වෙනවා මේ විදිහේ රූප ධර්ම වල වහා යොහුසලු භාවයට හිත යොදාගෙන නැවත නැවතත් එහි විනිවිද යනවනම් නාම ධර්මත් ඊහා සමානම වෙනස් වෙන නිසායි මේ දැනීම සිද්ධ වෙන්නේ තෙරපීමකින් තදවීම වෙන්කොට හඳුනාගන්නේ මේ විදිහට බලාගෙන ගිහිල්ලා නාම ධර්මයක් දකින්න රූප ධර්මයක් දකින්න එහි ලං වෙනවනම් යෝගාවචරයට වහාම බොහොම වේගයෙන් ශීඝ්‍රයෙන් වැටෙනවා මොන්නතරන් යොහුසලු වැඩපිළිවෙලක්ද මේක පින්බේදී විතරක් නෙවෙයි මේක හැකිලීමේදී සිද්ධ වෙනවා ආස්වාසේදී සිද්ධ වෙනවා ප්‍රස්වාසේදී සිද්ධ වෙනවා මේ විදිහට යෝගාවචරය එහි යත්තා වූ ධර්මතාව නැත්නම් මහා භූත වැඩපිළිවෙලම දැකගනිමින් අද අරමුණට විදින ගතිය අරමුණේ ඇමිනෙන ගතිය අරමුණ පරිමදින ගතිය දිගට පවතිනවා නම් මේ යොමුසුළු වැඩපිළිවෙල දකින අරමුණේ දිගට පවතිනකොට යෝගාවචරය ක්ෂණයක් වරක් මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කිරීම තුළ වහා ඇතිවීම නැතිවීම රාශි වශයෙන් දකින ක්‍රියා පිළිවෙලක් විදියට දකින මොහොත් දෙකක් මෙනෙහි කරනවා නම් අර විදියට විතක්ක ਵਿਚාර සාර්ථකව දෙමොහොතක් දකින්න මෙහි යතා වූ ශීඝ්‍ර වැඩ පිළිවෙල තුන් මොහොතක් හතර මොහොතක් ආදී විදියට දිගින් දිගට යන්ත යන්ත යෝගාචරයට තහවුරු වෙනවා මොනතරම් වේගයෙන් මොනතරම් දිගට මානසික කාර්යය පවත්වනද ඒ තාක් දුරට මේ වෙනස් වෙන ස්වરૂපය සහතික වෙනයි තමන්ටම තහවුරු වෙන හැටි අන්න එහෙම වෙනකොට නම් තමන්ට ඇති වුණා වූ ප්‍රීතිය වැඩට යෙදුවා වෙනවා උද්‍යෝගය වැඩි කරගත්තා වේ මානසික කාර්යය දිගට පැවැත්වුවා වෙනවා එතකොට ඒ යෝගාවචරයට ස්වභාවික ලක්ෂණ දක්නේ යම් කිසිගිනේ සංකති ලක්ෂණයට එළඹවන්නේද පොළඹවන්නේද කියන නියාමයේ වැටේ. දකින්න දකින්න අරමුණක පවතින්නේ මේ යොහුසුළු වැඩපිළිවෙල කියන එක දකින්කොට සෑම දෙයකම පින්දීමේ මුල නැද අග හැකිලීම එහෙම නැත්නම් සද්දයක එහෙම නැත්නම් ස්පර්ශයක එහෙම නැත්නම් හිතවිල්ලක මේ අතා වූ යොහුසුළු බව කියලා කියන්නේ අරමුණෙන් අරමුණට ස්වභාවික ලක්ෂණ වෙනස් වුණාට ඒ ස්වභාවික ලක්ෂණ ඔක්කොගෙම එක පොදු ලක්ෂණක් තියෙනවා කියලා වැටහෙනවා.
මොකද්ද ඒව වහා ඇති වී නැති වෙන සුළු. එහෙම නැත්නම් සන්තතියක්. අනිත්‍ය භාවයක් යෝගාවචරයට වැටෙනවා. මේ විදිහට අරමුණේ ස්වභාවික ලක්ෂණ දැක දැක ඇතිවෙන්නා වූ ප්‍රීතියට නතු නොවි ඇතිවෙන්නා වූ සුඛයට නතු නොවි එය බුද්ධි විදීමට ප්‍රමා නොවි යෝගාචර අධිකත විතක්ක ਵਿਚාර පවත්වනවා නම් අර විදියට ඒකාන්තීම ස්වභාවයේ ලක්ෂණේ සන්තතියට පත් කරනවා. සන්තතිය දැකීමෙන් පමණයි සාමාන්‍ය ලක්ෂණේ දැක ගන්න පුළුවන්. සාමාන්‍ය ලක්ෂණේ කියලා කියන්නේ මේ අනිත්‍ය නම් දුකයි දුකයි නම් ඒ දෙයක් මගේය ඒ දෙයක් මමය මේක මට නතර කරන්න පුළුවන් ය මේක මම කිව්වට පටන් ගන්න පුළුවන් ය කියලා ඒ කිසියම් තත්වයක් මෙතන නෑ. මෙතන තියෙන්නේ ඒකායන සනාතනික සදාතනික වැඩපිළිවෙලක් කියලා යෝගාවතරයට වැටෙනවා. මේ විදිහට තමයි විතක්ක ਵਿਚාර දෙක පැවැත්වීම නිසාම ප්‍රීතිය පහළ වෙනවා. ප්‍රීතිය ප්‍රබල වෙන්න වෙන්න වැඩිමහල් තත්ත්වයට මෝරණ තත්ත්වයට පත් වෙන්න සුඛේ පත් වෙනවා. මේ නිසා යෝගාවචරයට දකින්න ඕනේ මරමු එකම රසේ අනිත්‍ය රසේ ආරමුණේ මොන තරම් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් දුර වුණත් ලං වුණත් ගොරෝසු වුණත් සියුම් වුණත් ප්‍රිය වුණත් අමනාප වුණත් මනාප වුණත් සෑම දෙයකටම නිවැරදි එල්ලයට විද ගන්න පුළුවන් වෙනකොට මේ தත්ත්වෙට කියනවා ඒකඟතාවය කියලා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර දෙක කියන මූලික යාන්ත්‍රණේ මූලික වැඩපිළිවෙල පවතිනවනම් ධ්‍යාන හිතක නැත්නම් දැස ගැනීම කරගන්නා හිතක කෙලස් දවාලන හිතක ප්‍රීතිය පහළ වීම සාධාරණයි ධර්මානුකූලයි. මේ ප්‍රීතිය නැවත නැවතත් ඇති කරගන්න මටම පුළුවන් ය කිසියම් බාහිර දෙකක් අවශ්‍ය නැහැ. අවශ්‍ය කරන්නේ මතුවෙන අරමුණට නිවැරදිව එල්ල කිරීමත් නැවත නැවත යෙදවීමත් කියලා දැනගන්නකොට යෝග අවචරයට අර ප්‍රීතිය පහසුවෙන් ඇති කරගන්න පුළුවන් වෙනකොට සහාතිකව ඇති කරගන්න පුළුවන් වෙනකොට සුඛේ පහළ වෙනවා. මේ ප්‍රීතිය සුඛය කියන සුවදායි තත්ව දෙකට හිත යදී යාම ධර්ම සුඛයක් විඳීමක් ය සාධාරණීය කියලා යෝගාවචරය විස්රාම ගත්තොත් අන්න දෙවෙනි උගලට අහුවෙනවා. ඇතුළතනතර වීම සිද්ධ වෙනවා. මේ විදියට යෝගාවචරය ඒ අවස්ථාවේදී මම මේ ලාමක ගොරෝසු සුඛය කැප කරලා පරිත්‍යාග කරලා මේට වඩා සියුම් වූ ඉදිරියට ඇත්තා වූ සුඛමතර වූ ශාන්ත සුඛේ සඳහා පෙළඹිච්ච කෙනෙක් කියලා මෙනෙහි කරගෙන සංවේගයේ පිහිටුවාගෙන කුසල ඡන්දේ ඇති කරගෙන වීරියෙන් නැවත නැවත මෙනෙහි කරනවා නම් ඔහුට ඒකාග්‍රතාවය පහළ වෙනවා. විපස්සනා භාවනාවේදී මේ විදිහට විතක්ක ਵਿਚාරය ප්‍රීතියේ සුඛය ඒකාග්‍රතාවය කියන අංග පහ සම්පූර්ණ වීම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ආරම්භනෝපඥාන කරන ආරම්භනෝපඥානික යෝග අවචරයට අරමුණ එකම අරමුණ නිසා අපි ගත්තොත් පඨවි කසිනේ නැත්නම් වෙන කසිනයක් එහිම හිත යෙදවීමේ පහසුව නිසා ඔහුට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන දේවල් සහවුරු කරගැනීමෙන් සමතාවයටපත් කිරීමෙන් ප්‍රථම ධානය උපචාර මට්ටම ඉක්මවල අර්පණාවට හිත යොදා ගන්න පුළුවන්. විපස්සනා යෝගාවචරයාගේ අරමුණු සංකත දේවල් නිසා හේතුඵල සම්බන්ධතාවකින් මතුවෙන දේවල් නිසා ඔහුට විතක්කයේ සම්පූර්ණ මේරීමක් හිතා විචාරයේ සම්පූර්ණ මේරීමක් ප්‍රීතියේ සුඛයේ සහ ඒකාග්‍රතාවයේ සම්පූර්ණ මේරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හුන්තතම විපස්සනාව සිද්ධ වෙන වෙලාවේදී හිතේ ඇතිවෙන ඒ தත්ත්වෙට කියන උපචාර සමාධිය කියලා. මේ උපචාර කියන වචනේ සඳහන එලිපත්ත කියන කවරි අදහසක් කියන නැත්නම් ගේක උපචාරය කියලා කියන්නේ ගෙයි වහලෙන් වතුර වැටෙන ප්‍රමාණය සීමා. ගෙට එන කෙනා ඇතුල් වෙන්න ඉස්සර වෙලා උපචාරයට ඇතුල් වෙන්න ඕනේ. උපචාරයට ඇතුල් වෙච්චාම ගෙට ඇතුල් වෙන්න ආසන්නයි. ඒ වගේ තමයි ධ්‍යාන භාවනා කරගෙන යන යෝගාවචරයා අර්පණාව කියන ගෙට ඇතුල් වෙන්න ඉස්සලා ඒ ගෙයි උපචාරයට ලං වෙනවා. උපචාරයේදී විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ආ වූ ධ්‍යානංග සමතාවයට සූර භාවයට පත් වෙනවා. යම් අවස්ථාවක සූර භාවයේ උච්ච වෙනකොට ගෙට ඇතුල් වන අර්පණාවට ඇතුල් වෙනවා. විපස්සනා යෝගාවචරයාගේ මේක සිද්ධ වෙන්නේ උපචාර මට්ටමටයි. ඒ නිසා නැත්තං එහි කෘත්‍යය විපස්සනා යෝගාවචරයාගේ හිතේ ඇති වෙන ධ්‍යානාංග වල කෘත්‍යය සමත යෝගාවචරයාගේ උපචාර හිතේ ඇති කෘත්‍යයට සමානයි.
ඒ නිසා යෝගාවචරය විපස්සනා යෝගාවචරය මේ අවස්ථාවටපත් වෙනකොට සති සූපචාර උපචාර සදිස උපචාර වගේ මට්ටමටපත් වෙනවා. මේ වෙනකොට ඒ කියන්නේ උපචාර මට්ටමද සම වෙන්න පුළුවන් යන්නකට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධර්මතාවයන් වැඩුණන ඒ යෝගාවචරයට මතුවෙන අරමුණක නාම ධර්මයේ මේකේ රූප ධර්මයේ මේකේ කියලා විෂද භාවයක් ඇති වෙනවා. මේ රූපය වැඩපිළිවෙලේ මේ හිත අඳුනා ගන්නා වැඩපිළිවෙල කියලා අඳුනගන්න. ඒ වගේම මේ රූප ධර්ම එකිනෙකක් පහළ වීම මත නාම ධර්ම පහළ වෙන හැටි, මේ නාම ධර්ම නිසා රූප ධර්ම විනාශ වෙන හැටි කියන හේතුඵල සම්බන්ධතාවය තේරුම් ගන්න. මේ කියන්නේ අර උපචාර සමාධිය ඇති පැහැදිලිකම නිසා යෝගාවචරයට ලැබෙන ආනිසංසය. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ තමයි මේ කරගෙන යන භාවනා වැඩපිළිවෙලේ ඥානාන්විත හැසිරුවේ නැත්නම් මුල් කාලේදී යෝගාචරය හිත පිට යෑම අධිකනම් මේ කියන සියුම් ධර්ම කොටස් උනන්දුවෙන් අසාධනකන භාවනා කටේ ධර්ම කොටස් දැක දැන ගන්නට නැතුව ඔහු බාහිරයේම ව්‍යාපාර කරනවා. ඇසින් දැකීම විශේෂයි, ගොරෝසු රස විශේෂයි, වත්තුකාම විශේෂයි. මතේ යම්කිසි පුද්ගලයෙක් එයින් එහාට ගිහිල්ලා නිස්සරණ සුඛයක් අත්දකින්න මට්ටමට භාවනාව වීර්යයෙන් පවත්වාගෙන යනවනම් ඔහු අදහා සඳහා උගුලක් පවතිනවා. යාදෙන වෙලාවේදී භාවනාවේ විස්රාම ගන්නා සුළු ස්වරූපයකට පත් වෙන ගතියක් එනවා. එක්ක නිින්දට. මේක තමයි දෙවෙනි උගුල. යම් කිසි කෙනෙක් මේ දෙකට පත් නොවි කටයුතු කරනවා නම් බහිද්දාචස්ස අවික්කිත්ති අවිසතේ අජ්ජත්තං ප්‍රසන්තිතේ න උපාදායන පරිත්තස්සේය ජාති ජරා මරණ දුක්ඛ සමුදයං නොහෝති. මේ පුද්ගලයාට ජාති ජරා මරණ දුක් වෙන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ විස්තර කරා. අදට අපිට ලැබී තියෙන කාලය මෙතනමාරයි. නමුත් මේ ධර්ම විග්‍රහය ගැඹුරුයි. මේ ධර්ම විග්‍රහය යෝගාවචරෝ මේ මට්ටමේදී දැනගati යුතුයි. මේ නිසා මේ ඉදිරියටත් මේ සමත භාවනාවේ හිත සමාහිත වීම, විපස්සනා භාවනාදී හිත සමාහිත පිළිබඳව කරුණු අපි ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තාක් තමන් ඉන්න මට්ටම තේරුම් අරගෙන තමන්ගේ ඇත්තව අඩුපාඩුව ඒ මොහොතේදී උණු නිවේ අස්පනා පිට පිළිසුදු කරගන්න මේ ධර්ම කාරණා ඒකාන්තයෙන් හේතු